දැන් දේශෙන් කුමාරරු ගොඩාක් පහළ වුණා පෞගිය වකවානුදු. බුදුවරුත් පහළ වුණා. මේ හැම පැත්තෙම වග කියන්න ඕනේ බෞද්ධ අනායකෝ භික්ෂුන් වහන්සේලා. ජයගමු ශ්‍රී ලංකා ජූනි 14 සහ 15 හලාවත ශාලි කොරයා ක්‍රීඩාංගණයේදී. සූරප් ප්‍රෝගන මේක විවේචන කරන භික්ෂුන් අතරත් ඉන්නවා. කොටස් තුනක් ඉන්නවා බෞද්ධ. කාඩ්බෝඩ් බෞද්ධයෝ ඉන්නවා, ටෙම්පරාද බෞද්ධයෝ ඉන්නවා, නාමික බෞද්ධයෝ ඉන්නවා. බුදුදහම පිළිබඳව දැනුම තිබුණත් ඒ බුදුදහම අනුව කටයුතු කරන ශ්‍රද්ධාමන්ත බෞද්ධයෝ බොහොම අඩුයි. පැවිදි ගිය සමය දෙකම මේකට වග කියන්නට ඕන. දේශපාලඥයන්ගේ අතකොළු වෙන්නේ නැතුව, දේශපාලඥයින්ට ඕනෑන කාලෙට මේක හැරෙන්න ඉඩ දෙන්නේ නැතුව, හොඳ අවංක විනිවිද භාවයකින් යුක්තව කටයුතු කරන ඕනෑම ප්‍රශ්නකදී අයක්සකක් නැතුව ඉදිරියට ගිහිල්ලා මම බෞද්ධයෙක් කියන නාමය දරාගෙන මේ විසණයෙන් තුරන් වෙන්නට බෞද්ධ ජනතාව අඩගත්ව ගන්න පුළුවන් අපට අවශ්‍ය වෙලා තිබෙනවා බෞද්ධ නායකයෙක්. අද බෞද්ධ සංවිධාන කොච්චර තියෙනවද බලපුවාම පරමඥානවත් බෞද්ධ සංගමේ තිබෙනවා. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ තිබෙනවා. තරුණ බෞද්ධ සංගමයේ තිබෙනවා. මේ වී සංවිධාන තිබෙනවා. නමුත් මේ එකකින්වත් අපි බලාපොරොත්තු වෙන නායකත්වයක් ලැබෙන්නේ නැහැ කියන එක නම් කවුරු කොහොම මාත්‍යක තරහා වුණත් කියන්න සිද්ධ වෙලා තිබෙනවා. අද බහුලවාදයෙන් අපිට පේනවා බුද්ධර්ම නැමිත අමෘත ඵලයේ අද පිටපොත් වල යවක නැත්ව ඉන්නේ. අරටු වල යවන්නේ නැහැ. ධර්ම දේශනා පවත්වන කාලීන බණ බණනකොට ඇති බණක් නැහැ. මන්ද මොනවා කියන ත්‍රිපිටකයෙන් ධර්මපදයෙන් ගන්න මොකේ ගාථා මාත්‍රිකා කරලා කියවා. නමුත් අන්දි වෙනකොට නැටු නැඩමුකු නැහැ. බෙරේ මේ පළමුකුත් නැති අපේ පැරා දිවෙන්නේ. උපදේශක මණ්ඩලයක් පක් කරගෙන ධර්ම දේශනා පිළිබඳව සෑ බලලා කරන්න කොහොමද කියන මට මම හිතනවා කරගෙන දැන් යනවා පත් කරගෙන. මේ අපි සියල්ලක්ම හොයලා බලලා රටේ ජනතාවට මම බෞද්ධයෙක් කියන හැඟීම ඇති කරගෙන වැඩ කරන්න අපි අවස්ථාව සලසන්නට ඕනේ. ඒ නිසා අපිට ඒකට අවශ්‍යකම් දෙන හොඳ නායකයෙක් තෝරා නායකයාගෙන මතුවෙන්න ඕනෙ කෙනෙක්. ඒ මතුවෙන්නේ තමන්ගේ ක්‍රියාකාරීත්වය තුලින් අපි හොයා බලාගෙන කරුණ පහදලා දීලා ඉදිරියේදී හොඳ ගමනක් යන්න තමයි අපි මේ කටයුතු කරන්නේ. අතීතයේ අපි පාඩමට ගන්නව නම් අපට අද ගන්න පුළුවන් ගම තිබෙන්නේ ලොකුම පාඩමක් තමයි එල්.එච්. මෙත්තානන්ද මහත්මිය. කුඩරත්න මහත්මයා අපිට ගන්න පුළුවන් පොල්කොට් මහත් සම්බන්ධ කරගෙන ඒගොල්ලෝ ගියේ පාර අවංක අභීත ඒ වගේම හැඟීමක් තිබෙන තුනුරුවන්කරේ විශ්වාසයක් දක්වන ජනතාවගේ ඕනෑපාකම් පිළිබඳව ඔය අපි මේ බෞද්ධ නායකයේ පත්තරාට බුද්ධ ආගම පෝෂණය කරත් ආරක්ෂා කළත් වෙන කිසිම ආගමන පහරක් දීමක් අපේ නැහැ. විවේචනයක් අපේ නැහැ. හැබැයි අපි විවේචනය කරන්න ආවොත් අපි නිකන් ඉන්නෙත් නැහැ. බෞද්ධ කියන වචන කියන්න බැරි තත්ත්වයක් තියෙනවා. නමුත් අපි බෞද්ධ වෙන අපි බය වෙන්න ඕන කමක් නැහැ. මම බෞද්ධයෙක්, මම අවංක බෞද්ධයෙක්, මම සදහැති බෞද්ධයෙක් කියනවා. මතේ පෙරදරි කරගෙන ඉදිරියේදී යන්න පුළුවන් නායක ගුණා ගන්න අපි හදන්නේ. එහෙමනම් අපට අවශ්‍යකම දෙන්නේ අපේ අදිෂ්ඨානයයි. සිද්ධාර්ථ කුමාරයා බුදු වෙන්න ගිය වෙලාවේදී මාර්ය ඇවිල්ලා කිව්වනම් අපිට බුදු වෙන්න බෑ ගෙදර වලයන් කියලා කිව්වා. මම බුදු වෙලා මිසක් නැගිටින්නේ නෑ කියන එකයි එදා ප්‍රකාශ කළේ.